අපේ හැමෝටම දැන් පටිච්චසමුප්පාදය අවබෝධ කරනවා කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දකින්නවා කියන්නේ එකක්ද නැත්නම් ඒක දෙකක්ද නැත්නම් පංච උපාදානස්කන්ධය අනිත්‍ය දැකලා පටිච්චසමුප්පාදය අවබෝධ කරනවා පටිච්චසමුප්පාදය අවබෝධ කළා පංච උපාදානස්කන්ධය අනිත්‍ය දකින්නවාද දැන් මහත්මයා දැන් ඔතනදී ප්‍රශ්නේ අහන්නේ මහත්තයෝ යම් පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නා කාරණේද පටිච්ච සමුප්පාද ධර්මයන්ගේ යථාබෝධයට මුලින්ම ලබන්නේ කියන කාරණය. මහත්තයෝ ඒක මුලින් ලබන්නේ දෙවෙනිව ලබන්නේද කියන කාරණේ එහෙම කියන්න බෑ. තේරෙනවද? යම් රහතන් වහන්සේ කෙනෙක් උතුම් ඥාන දර්ශන තුලින් පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකිද්දී රූපය අනිත්‍යයි කියලා දකින මොහොතේම මහත්තයෝ ඒ රූපේ අනිත්‍යයි කියලා දකින සැනේදිම මහත්තයෝ පටිච්ච සමුප්පාද ධර්මයන් අවබෝධ කරලා තියෙනවා. තේරෙනවද? පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරලා තියෙනවා. පටිච්ච සමුප්පාද ධර්මයන් අවබෝධ කරලා තිනවා රූපේ අනිත්‍යයි කියලා දකින තැනදිම මේ පස්සේ කියන තැනින් ආයිමත් මේ පංච උපාදානස්කන්ධයක් සකස් කරගන්නේ නැහැ. ඒ සකස් කරගන්නේ නැති නිසා මහත්තයෝ එයා පටිච්ච සමුප්පාද ධර්මය නිරෝධය කරනවා. නිවල දානවා. अवबोध करशन रूपे अनित्य भाव दखिनो पंच उपादान स्कंदे मूलिक අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි කියන මේ රූපේ අනිත්‍ය භාවය සතර මහා ධාතුවක් හැටියට වේගයක් හැටියට යා දකින්න. දැකලා එතනදී අනිත්‍ය භාවය අවබෝධ කරගන්න. ඒතු රූපේ අනිත්‍ය භාවය අවබෝධ කරගන්න තැන විඥානයේ අනිත්‍ය භාවය අවබෝධ කරගන්න තැන මහත්යෝ පටිච්ච සමුප්පාද ධර්මයේ අවබෝධ කිරීමක් නෙමෙයි එතෙන්දී සිද්ධ වෙන්නේ නිවදෙමීම. එසේ. එතෙන්දී නිවදෙමීම. තේරෙනවද? මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න මොහොතේම මහත්යෝ එයා පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය නිවා දානවා නැවත හට නොගන්නා ආකාරයකට මොකද ආවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරෝධය කළා. ඒතර ආවිද්‍යාව නිරෝධය කරපු තැනදී සංස්කාර රැස්වීමක් නැහැ. තේරෙන්න. ඒ නිසා එතනදී පංච උපාදාන ස්කන්ධය අවබෝධ කරගන්න මොහොතේ මහත්යෝ ආයමත් නිමේෂයේම ස්වයංක්‍රීයව යා පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය අර චක්‍රේ නිවල දැම්මා. චක්‍රේ නිවල දැම්මෙච්චර. ඒකමත් අවබෝධ කරන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. අවබෝධ කරන්නේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය බව. निवलदानी පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය සකස් වීමක් නැහැ නමුත් අතීත සංස්කාරයන්ට අදාළව ජරා ව්‍යාධි මරණ කියන කාරණේ එයා රහතන් වහන්සේට ඒකට මුණ දෙනවා අලුතෙන් භවයේ සකස් වීමක් නැහැ මොකද පස්සේ නිරෝධය කරලා තියෙන්නේ පස්සේ ළඟින්ම විඳීම නිරෝධය කරලා තියෙන්නේ ඒ නිසා පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරන මොහොතේ ඉබේම පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය නිවිලා යනවා ඒකම අවබෝධ කරන්න අමුතු වෙන දෙයක් නැහැ සත්‍ය